सुबह उदयसन के वकील प्रार्थना करना पी जे सी अलवतु राज्य मत आरंभ कर ला तब दिगुआ की दिए तब करण की प्या किदरी पत की मट अवस्था वाले बीम पीली बंधव मंग स्तुति बंधवे नवा पलवनीय अभी मुलिम की अन्नोनी मे दवासल मे फैनिगेन कथा वाक्य अनवा लोके अनीतटवल सिंगापुर इंग्लैंड अमेरिका ऑस्ट्रेलिया मे वगे द्यूनु राटवल मेवेन कोट फाइसर इन्नतो हो हिमत नेत्तम मे संधा अथदा बलन लद इन्नत दिसंबर मासे जनवरी मासे वेनकोट तमंगे जनतावट नोमिले लबादीमट अवश्य कटियुत सियल सूदानम करनो ए संधा अवश्य शीतागार ए संधा अवश्य प्रवाहन पहासुकम सूदानम करनकोट अपे रटे පැණිගෙන තර්කයක් ඉදිරිපත් කරලා ජනතාව මුලාවටපත් කිරීමක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. අපි මෙතනින් කියන්නේ යන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත් දේශීය වෙදකම, දේශීය ආයුර්වේද, හෙළකම අපි කොයිම වෙලාවකවත් අපහසුතාවයට එහෙම නැත්නම් ඒ පිළිබඳව චෝදනාවක් ඒ පිළිබඳව අපි ඇති කරන්නේ නැහැ. සමහරු මේක විහිළුවට අරගෙන තැඹිලි ගෙඩියේ සායනික පරීක්ෂාවක් කර තිබෙනවාද, කොත්තමල්ලි සායනික පරීක්ෂාවක් කර තිබෙනවාද කියලා අපි දකිනවා සමාජ ජාලාවල අහනවා. හැබැයි අපි අහන කාරණාව තමයි ප්‍රධාන කාරණාව මේ ලෙඩ් පැණි වලින් දැන් එක පැණියක් ධම්මික පැණිය කියලා එක පැණියක් එනකොට දැන් තව පැණියක් රිටිගල පැණියද මන් දන්නේ රාවණා පැණියකුත් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඒකත් ප්‍රබුන් පාවිච්චි කරනවා කියලා ආරංචි. බැරි වෙන්නත් බෑ ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුත් වෙන බෙහෙත් අත්හදා බැලීම සඳහා මීයන් සතුන් යොදා ගනිද්දි මේ බෙහෙත් අත්හදා බලන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොදාගෙනත් තියෙනවා. කොහොම වුණත් ලෙඩේ හැදිච්ච අයට මේ ලෙඩේ දැන් බෙහෙත දෙන්න පුළුවන්. ඇයි? දැන් මේ වෙනකොට රජයේ රජරට විශ්වවිද්‍යාලය නිර්දේශ කරලා තියෙනවා මේ පැණිය සෞඛ්‍යයට අහිතකර නැහැ කියලා. ආහාරමය අතිරේකයක් වශයෙන් අනුමත කරලා තියෙනවා. එහෙනම් ආහාරමය අතිරේකයක් විදියට අනුමත කරලා තියෙනවා නම් වහාම අර IDH රෝහලේ ඒ වගේම අනිත් රෝහල්වල ඉන්න සියලුම රෝගීන්ට කොරෝනා රෝගයේ හැදිච්ච රෝගීන්ට මේ බෙහෙත ලබා දෙන්න. ඔහු කියන විදියට ඔහුට දිෂ්ටි බලයෙන් ඔහුට ඇවිල්ලා රෑ නිින්දෙන් කියපු විදියට මේ බෙහෙත ලෙඩ නැති කෙනෙකුට එක ප්‍රමාත්‍රාවකුත් ලෙඩක් තීන කෙනෙකුට දවස් 3ක් උදේට හවසට ගානේ බිව්වහම මේ ලෙඩේ නිට්ටාවට හොඳ වෙන්න ඕනි. එහෙමනම් මේ දාස් ගානක් අපේ ඉස්පිරිතාලවල ඉන්න ලෙඩු ටික දවස් 3කින් හොඳ කරන්න පුළුවන් ක්‍රමයක්. මේක ගැන තර්ක විතර්ක කර කර ඉඳලා වැඩක් නැහැ. අපරාදේ. කෝටි ගණන් අපි ඉන්ජෙක්ෂන් වලට පිටරට යවන්න ඕන නැහැ. මේ වලට අවශ්‍ය කරන සල්ලි ගේන සල්ලි වියදම් කරන්න. ඩොලර් ටික ඉතුරු කරගන්න පුළුවන්. මේ පැණිය වහාම සියලුම රෝහල්වල ඉන්න මේ ආසාදිත කොවිඩ් ආසාදිතින් සඳහා වහාම ලබා දිය යුතුයි. මොකද දැන් මේක රජරට විශ්වවිද්‍යාලය කියලා තියෙනවානේ මේකෙන් ලෙඩ මේකෙන් ආහාරමය අතිරේකයක් විතරයි කියලා. ඉතින් ආහාරමය අතිරේකයක් දුන්නට වරදක් වෙන්න බෑනේ, ඇලර්ජි එකක් වෙන්න බෑනේ. එහෙනම් වහාම මේක දෙන්න. දීලා දවස් 3කින් මේ ලෙඩු ටික හොඳ වුණොත් වහාම කර්මාන්ත ශාලාවක් දාලා මේ පැණිය හදලා මුළු රටේම මිනිස්සුන්ට දෙන්න. මෙච්චර මිනිස්සු අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. කර්මාන්ත කඩාගෙන වැටිලා තියෙනවා. ජීවන මට්ටම බිඳ වැටිලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටිලා තියෙනවා. මේ සේරම කරගෙන යන්නේ ඇයි ඉස්සරහට? මෙහෙම පැණියක් තියාගෙන අපරාධේ. ඉතින් අපි කියන්නේ මේක රජයේ මැදිහත් වෙලා දවස් 3ක් ඇතුළත දවස් 3කින් මේ වැඩේ විසඳන්න පුළුවන්. දවස් 3ක් ඇතුළත මේ රෝගීන්ට ඉක්මනටම මේක ලබා දීලා වහාම උත්තරයක් ලබා දෙන්න. එහෙම නැතුව ජනතාව මිත්‍යාවෙන් එහෙට මෙහෙට කරවලා තව පාරක් මේක දේශීයත්වයේ හෙලකම කියලා දේශීයත්වයට හෙලකමට ගහන්න එපා කිය කිය දේශපාලන මාතෘකාවක් බවට පත් කරගන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. දැන් ආණ්ඩුවේ ප්‍රධාන අවිය වෙලා තියෙන්නේ එල්ලෙන්න වැලක් තිබුණේ නැති වුණාම දැන් මේ පැණි වැලේ තමයි එල්ලිලා තියෙන්නේ. පැණි වැලේ ඇල්ලිලා ආණ්ඩුව තියෙන්නේ මේ වෙලාවේ. ආණ්ඩුව දැන් මේ වෙලාවේ පැණි වැලයි හෙලකමයි දේශීයත්වයයි ඒකට ගහන්න එපා කිය කියනවා. අපි ගහන්නේ නෑ දේශීයත්වයටත් හෙලකමටවත්. අපි කියන්නේ මේක හරිනම් ජනතාවට බෙදන්න, කර්මාන්ත ශාලා දාලා බෙදන්න. ඉක්මනින්ම රෝහල්වල ඉන්න IDH රෝහලේ ඉඳලා රෝහල්වල ඉන්න අසාධ්‍ය රෝගීන්ට මේක දීලා ඉක්මනින්ම සුව කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. දැන් ඒ වෙලාව අතරේ දැන් ඇන්ටිජන් කට්ටල පිළිබඳ කතාවත් නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඔය පහුගිය දවස්වල ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවයක් මගින් ඇන්ටිජන් කට්ටල ලක්ෂ දෙකක් ලංකාවට ගෙනෑවා. ඒ වෙලාවේ ගෙනෑපු ආයතනය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා මේක රජයට නෙවෙයි ගෙනෑවේ, මේවා ගෙනෑවේ පුද්ගලික අංශයේ අවශ්‍යතා සඳහා කියලා. ඒ වෙලාවෙත් එක ටෙන්ඩර් එකක් ක්‍රියාත්මක වුණා. දැන් අද 16 වෙනිදා ටෙන්ඩර් එකක් වහනවා. ඒ ටෙන්ඩර් එකේ මේ ලියකිය විල තියෙන 2016 12 වෙනි මාසයේ 16 වෙනිදා අද උදේ 10ට මේ ටෙන්ඩර් එක
වහන්න කටයුතු කරලා තිබුණ ටෙන්ඩර එක ක්ලෝස් කරන්න මේ ඒ පිළිබඳවත් හැබැයි ගන්නේ කට්ටල 500යි ගන්නේ. මේ කට්ටල 500ක් අරගන්නවා දැන් නිකන් වැඩේ දාලා බලනවා වැඩේ හරියයිද කියලා. මේ SPC එක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබා ගන්නවා ඖෂධ මේ ඇන්ටිජන් කට්ටල 500ක් ලබා ගන්න. හැබැයි මේකේ මූලික සුදුසුකම් විදියට දාලා තිනවා NMMR එකේ අනුමත ඇන්ටිජන් කට්ටල පමණයි මේ සඳහා සුදුසුකම් ලබන්නේ කියලා. එතකොට ලංකාවේ එක ආයතනයයි මේ සඳහා සුදුසුකම් ලබන්නේ. NMMR එකේ සුදුසුකම ලැබුවේ ඒ ඇන්ටිජන් මහත්තයාගෙන ඇපු ඇන්ටිජන් ටික විතරයි. එතකොට මේ වැඩේ මුට්ටිය දාලා බලනවා 500ක් අරගෙන මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතුරු ටික කරගෙන යන්න මේ ගජමිතුරන්ට සලකන්න කොවිඩ් වසංගතය හමුවේ ක්‍රියා කරන ආකාරය තමයි මේ නැවත වතාවක් ඔප්පු වෙන්නේ කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් මේ මුස්ලිම් ජනතාවගේ මෘතදේහ කොවිඩ් වැළඳුණු මෘතදේහ ආදාහනය පිළිබඳව බරපතල කතා කතිකාවක් ඇති වෙලා තියෙනවා. තමන්ට තමන්ගේ ආගමික අවශ්‍යතාවයේ හැටියට තමන්ගේ දේහය භූමිදානය කිරීමට ඔවුන්ගේ තියෙන විරෝධය ඔවුන් විවිධ විවිධාකාරයට පළ කරනවා. ඒ වගේම රටක් විදියට අපිත් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීලා තියෙන නිර්දේශවලට අනුව මෘතදේහ භූමිදානය කරන්නත් පුළුවන් ආදාහනය කරන්නත් පුළුවන් දෙකම කරන්න පුළුවන්. නමුත් ලංකාව සුවිශේෂී ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ තීන්දුවක් ඇවිල්ලා තියෙනවා මෘතදේහ වලදාන්න බෑ කියලා, භූමදානය කරන්න බෑ කියලා. ඒක ලංකාවේ සුවිශේෂී තත්ත්වයක්. ලෝකේ අනිත් රටවල කොහේවත් සිද්ධ වෙන්නේ නැති තත්ත්වයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක බොහෝ වෙලාවට අද සමාජයේ කතිකාවක් ඇති වෙලා තියෙනවා. අර මේ ආණ්ඩුව බලයට ගේන්න තනි සිංහල ආණ්ඩුවක් අපි හැදුවේ කියලා උජාරුවෙන් කියන්න පුළුවන් වෙන්න, අර මුස්ලිම් ජනතාවට තලන්න පෙලන්න ඒ අන්තවාදී යම් කොට්ටාශයක අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා ඒ අයට පෙන්වන්න මේ මුස්ලිම් ජනතාවට රිද්දවන්න තමයි මේ කටයුත්ත සිද්ධ නොකරන්නේ කියලා අද සමාජයේ කතිකාවක් ඇති වෙලා තියෙනවා. දැන් මීට විරුද්ධව අපේ පහුගිය දවසේ ඊයේ පෙරේද හවස්වරුවේ උද්ඝෝෂණයක් තිබුණා, යම් සාමකාමී උද්ඝෝෂණයක්. ඒ ගිහිල්ලා ගැට ගැහුවා, ඒ සඳහා පණ මේ රෙදි කෑලි ගැට ගහලා කනත්තේ. හැබැයි රෑ කනත්තේ ගැට ගහපු රෙදිපටි ටිකත් රෑ වෙනකොට ගලවලා දානවා. ඒ කියන්නේ ආණ්ඩුවට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් සාමකාමී මිනිසුන්ගේ උද්ඝෝෂණයක බැඳපු රෙදිපටි ටික ගලවලා දාන්න ඕනේ නැහැ. ඒ ටික ගලවලා දාන්නේ මේක රජයේ හිතාමතා යම්කිසි යටි සම්බන්ධතාවයක් තියෙනවායි කියන එක අපිට මේ වෙලාවේ සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මහාචාර්යවරයෙක්, දේශීය මහාචාර්යවරයෙක් සඳහන් කරලා තියෙනවා මේක පොලිතින් උරවල දාලා භූමදානය කරොත් මේකෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ඒ මහාචාර්යතුමාම සඳහන් කරනවා මීට වඩා මේ මෘතදේහ මරුණයින් පස්සේ දින ගණනාවකදී මේක ෂේ වෙලා යනවා වගේම මේ මෘතදේහ වෙන්න ඉස්සෙරලා මේ රෝගීන්ගේ මල, මුත්‍ර, කැතකුණු මේ සියල්ල අපේ බහිස්රාවී පද්ධතියට තමයි එකතු වෙන්නේ. මේ සියල්ල එකතු වෙන්නේ ජලබස්සන ජලාප්‍රවාහන පද්ධතියට. හැම තැනකටම වලවල් වලට එකතු වෙන්නේ, රෝහල් වල වලවල් වලට එකතු වෙලා අපේ භූමියටමයි එකතු වෙන්නේ. එතකොට එතනින් මේ විස බීජය එන්නේ නැද්ද? මේක හිතාමතා මේ පලිගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිද්ධ කරන කාරණාවක් කියන එක තමයි දැන් මතුවෙන්නේ. එහෙම නොවේ නම් ඇයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒ වගේම දැන් මාලදිවේ ඉන්නේ ඉඩම් හොයන්න යනවා. මාලදිවේ ඉන්නේ ඉඩමක් ඉල්ලලා තියෙනවා කියලා මාලදිවෙන් රජය නිවේදනය කරලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා ඉල්ලුවා කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයේ මේ ගැන ඇහුවාම කැබිනට් මණ්ඩලයේ නිරුත්තරයි මෙහෙම එකක් ගැන දන්නේ නැහැ. එතකොට ලංකාවේ මේ වගේ දූපත් නැද්ද? ලංකාවේ මේ වගේ දූපත් නැද්ද? ලංකාවේ ওই තියෙන අපි කියන්නේ බත්තලංගුණ්ඩු ඒ වගේ ජන ශූන්‍ය දේවල් තියෙනවනේ. ඔය ලංකාවට අයිති වෙච්ච කච්චතිව් කාර්තිව් ওই වගේ මොකක් හරි දූපත පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ ජන ශූන්‍ය ප්‍රදේශයකට මේක ගිහින් දාන්න පුළුවන්. එහෙමත් නොකරන්නේ ඇයි? ඒ බරපතල ප්‍රශ්නයක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා. මේ පැහැදිලිවම මේ මුස්ලිම් ජනතාවගෙන් පලිගැනීම සඳහා යම් කිසි කණ්ඩායමක අවශ්‍යතාවයක් මනදොල සැපීම සඳහා මේ කාරණාව සිද්ධ කරනවා කියන එක තමයි අපට කියන්න තියෙන්නේ. මේ පොළවට විස වෙනවනම් කමක් නැහැ, ඒක තීන්දුවක් ගන්න. හැබැයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියද්දි මලද්‍රව්‍ය අපද්‍රව්‍ය සියල්ල මේ ලෙඩ්ඩුන්ගේ මේ භූමියට මිශ්‍ර වෙද්දි මේ අපේ රජය ගෙන යන ක්‍රියාමාර්ගය ඉතාමත්ම අමුතු සහගත අමුතු පන්නේ ක්‍රියාමාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. අද මේක ලෝකයේ හැම තැනකම කතාබහ කරන තත්වයට පත් වෙලා ලංකාව නැවතත් ගෝත්‍රික යුගයට යන රටක් කියන එක අද පෙන්නුම් කරමින් තියෙනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් මේ වෙලාවේ
ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තහමත් ගාල්ලෙත් කොවිඩ් අවදානම දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ගාල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කොවිඩ් අවදානම දවසින් දවස වැඩි වෙනවා. එතකොට යම් යම් ප්‍රදේශ ලොක්ඩවුන් කරලා තියෙනවා. හැබැයි මේ ලොක්ඩවුන් කිරීමේ තීන්දුව తీරණ අරගෙන තියෙන්නේ කවුද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒවල විද්‍යාත්මක පදනමක් තියෙනවද? එහෙම නැත්නම් ඒක කොවිඩ් කාර්යසාධන බලකායද? හමුදාපතිතුමා මේව දන්නවද? හැබැයි මාධ්‍යවල සඳහන් වෙන්නේ නැහැ මේ ප්‍රදේශ ලොක්ඩවුන් කරලා කියලා. යම් යම් ප්‍රදේශවල සංචරණ සීමා පනවලා තියෙනවා. ඇතැම් වෙලාවට නගර සභාවෙන් තමයි ඒව පනවලා තියෙන්නේ. එහෙම පනවන්න පුළුවන් කමක් තියෙනවද? සමහර ප්‍රදේශවල එක දිගට කොවිඩ් ආසාදිතයින්ගේ PCR පරීක්ෂණ කරලා නෙගටිව් තත්ත්වයන් දිගින් දිගටම වාර්තා වෙද්දි දෙද්දුගොඩ වගේ ප්‍රදේශවල තවමත් ඒ අයට සංචරණ සීමා පනවලා තියෙනවා, රැකියාවක් මුකුත් කරගන්න බැරි වෙන්න. ඒ වගේම තවත් ප්‍රදේශවල ලෙඩ්ඩු අහු වුණත් නිසියාකාර වසා දැමීමක්, නිසියාකාර ලොක්ඩවුන් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට ඒ තමන්ට ගැළප හිතෙන විදියට තීන්දුව ගැනීමක් ගාල්ලේ අපිට දකින්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් රාජ්‍ය මැදිහත් වීමක් තුල, මධ්‍යම රජයේ මැදිහත් වීමක් තුල ඒක පරිපාලනයක් සිද්ධ කරන්න කියලා අපි ඉල්ලනවා. ගාල්ල පිළිබඳව ඊයේ දවසේදීත් 20 ගණන්, 20 ගණන්, 30 ගණන්, 40 ගණන්, සමහර දාට 40 ගණන්ක් අහුණාම අද 25ක් දාන්න, හෙට ඉතුරු ටික දාමු කියන්න ඒ වගේ තත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ ආසාදිතයන් පිළිබඳව වහාම ගාල්ල නගරයේ තත්ත්වය පිළිබඳව වහාම අවධානය යොමු කරන්න කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම රටේ හැම ක්ෂේත්‍රයක්ම මේ කොවිඩ් අවදානම නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. විවිධ ක්ෂේත්‍ර, සංචාරක ක්ෂේත්‍රය, හැම ක්ෂේත්‍රයකම මේ වෙනකොට ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න වෙලාවක විශේෂයෙන්ම සංගීත ශිල්පීන්, වේදිකා සපයන්නන්, සංගීත භාණ්ඩ සපයන්නන් මේ වගේ අයත් බොහොම අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. මේ වගේ වෙලාවක TRC එක කියන්නේ රජයේ සියලුම මාධ්‍ය ආයතන වලින් මුදල් ලබා ගන්න ආයතනය. ඒ ආයතනයේ මුදල් තියෙන්නේ මේ වගේ වෙලාවක මේ මාධ්‍යකරුවන්ට, කලාකරුවන්ට ඒ ක්ෂේත්‍රවලට උදව්වක් කරන්න. හැබැයි සිල් රෙදි බෙදන්න පුළුවන් වුණාට මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල්වත් මේ වගේ අවස්ථාවක මේ කලාකරුවන් වෙනුවෙන්, මේ මාධ්‍යවේදීන් වෙනුවෙන් යොමු කරන්නේ නැති එක පිළිබඳව අපි මේ වෙලාවේ අපේ විරෝධය මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් ඉතිහාසයේ පළවෙනි වතාවට, ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ගිනිගත්තා. ලංකා ඉතිහාසයේ මීට කලින් එහෙම ගිනිගත්තු අවස්ථා තියෙනවා. කච්චීරි ගිනිගත්තා, මාධ්‍ය ආයතන ගිනිගත්තා. මේවා ඉබේ සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. ඉතිහාසයේ මේ වගේ දේවල් වලට මොනවා හරි හේතුවක් තිබුණා. සමහර වෙලාවට කච්චීරි ගිනි තියන්න හේතුව, මාධ්‍ය ආයතන ගිනි තියන්න හේතුව පසු කාලීනව එළිදරව් වුණා. දැන් අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් ඇතිවීම පිළිබඳවත් අපට නිකම් හිතන්න බෑ. මේක කඩා කප්පල්කාරී ක්‍රියාවක්, එහෙම නැත්නම් කාගේ හරි නඩු ඉක්මනින් විසඳීමේ ක්‍රමවේදයක්ද? මේ පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුවෙමින් පවතිනවා. කොහොම වුණත් මේ වෙනකොට ඒ ගින්න ඊයේ සවස් වෙනකොටම පාලනය කරගන්නට අපේ ගිනි නිවන හමුදාව, ඒ වගේම පොලිසිය, ඒ වගේම හමුදාව මේකට සහයෝගය දුන්න සියලු දෙනා එකට එකතු වෙලා ඉතාමත්ම හොඳින් මේ ගින්න නිවා ගන්න පුළුවන්කම ලැබුණා. එහෙම බැලුවහම මේක කාට හරි මේ ගින්න ගිනි තියන්න උවමනා වුණා නම්, නඩු ටික ඉක්මනින් ඉවර කරගන්න ඕනුණා නම් ඒ වැඩෙත් ෆේල් වුණා. ඒ වැඩෙනුත් ෆේල් වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නෙනුත් ෆේල් වුණා. අපේ ගිනි නිවන හමුදාව, ඒ වගේම පොලිසිය, අපේ රණවිරුවන්ගේ ඒ අප්‍රතිම අහත ධෛර්යය නිසා ඒ ගින්න පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ වගේ මේ නඩුවල තොරතුරු ආරක්ෂා කරගන්න පුළුවන් වුණා කියන එක අපි මේ සඳහා මතක් කරනවා. ඒ වගේම මේවත් එක්ක පිටුපස්සෙන් එන්නේ මේ 20 සංශෝධනයත් එක්ක අධිකරණයේ අතට ගැනීම, ඒ වගේම අධිකරණයේ පරිපාලනය තමන් අතට ගැනීම වැනි කාරණා එක්ක මේව බද්ධ වෙනවද? ඒ වගේම නිදහස් කරගන්න තියෙන හිරකරු පෝලිමත් එක්ක මේව සම්බන්ධ වෙනවද කියලා අද සමාජ කතිකාවක් ඇති වෙලා තියෙනවා. අපිට හිටානිද වෙනකොට බලාගන්න පුළුවන් වෙයි මොන මොන ෆයිල් ගිනි අරගෙනද, එහෙම නැත්නම් ෆයිල් ගිනි අරගෙන නැද්ද, මේක ඉබේ ඇති වෙච්ච ගින්නක්ද, එහෙම නැත්නම් ස්වාභාවික ප්‍රශ්නයක්ද, කඩා කප්පල් ක්‍රියාවක්ද කියන එක ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් ජනතාවගේ සැකේ මතු වෙලා තියෙනවා. ඉතිහාසෙත් මාධ්‍ය ආයතනයේ ගිනි තියලා, සිරසට ගිනි තියලා, සියතට ගිනි තියලා, කච්චේරේ ගිනි තියලා, පුවත්පත් කාර්යාල ගිනි තියලා ඉතිහාසයක් තියෙන අය මේ හනුමන්තල වගේ ගිනි තියන්න ආපු තවත් අවස්ථාවක්ද කියලා සැකයක් ජනතාව අතරේ උත්පාදනය වෙලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිනි ගන්න දවසත් ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙනවා. 2018 ඔක්තෝබර් දෙසැම්බර් මාසේ 14 වෙනිදා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින 52 ඒ දුර්දාන්ත අඳුරු දින 52 අවසන් කරමින්
තීන්දුව දුන්නෙත් දෙසැම්බර් මාසේ 14 වෙනිදා. 15 වෙනිදා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඒ අනීතික විදියට පත්වල හිටපු අගමැතිවරයා ඉල්ලා අස්වීම සිද්ධ කරේ අධිකරණ තීන්දුවෙන් පස්සේ. එතකොට 16 වෙනිදා අද වගේ දවසක තමයි නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධූරයට පත් වුණේ. මේ දින 52 කතාන්දරේ ඉතිහාසය ගත්තහම ඒ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න, රටට මානව නිදහස දෙන්න, රටට මාධ්‍ය නිදහස දෙන්න, මේ සියල්ලට වැඩ කටයුතු කරපු ආණ්ඩුවක් විදියට කරු ජයසූරිය මහත්තයලා මැදිහත් වෙලා ඒ හදපු කොමිෂන් සභා මේ සියල්ලයි සාධාරණ සමාජයක් වෙනුවෙන් සෝභිත හාමුදුරුව මැදිහත් වෙලා ඒ හදපු ආණ්ඩුව විනාශ කරලා දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකට දාලා අලුතෙන් ඒ නැවත හොර ආණ්ඩුවක් හදපු එක අවසන් කරේ මේ දවස් කීපය ඇතුළත වීමත් මෙතන සුවිශේෂී තත්ත්වයක් මතුවෙනවා කියන එක අපිට මේ වෙලාවේ සඳහන් කරන්න තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මතක් කරපු වෙලාවේ 14 වෙනිදා නඩු තීන්දුව හම්බ වෙන්නේ, 15 වෙනිදා ඉල්ලාස් වෙන්නේ, 16 වෙනිදා නැවත යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සිහිගන්වනකොට ඉතිහාසයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරපු කැපවීම් පිළිබඳව අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනි. එදා කරු ජයසූරිය මහත්මයාගේ ඉතාමත්ම ප්‍රබල ශක්තිමත් කථානායකවරයා විදියට ඒ වෙලාවේ දක්වපු කැපවීම, ඒ වගේම එදා මමත් ආඩම්බර වෙනවා දින 52 වෙලාවේ බොහෝ දෙනා පඳුරු පාක්කුඩන් ඒ සියල්ලට ඇමතිකම් වරදාන වරප්‍රසාදවලට ආණ්ඩුවට සම්බන්ධ වෙද්දී මට පුළුවන් වුණා ඇමතිකම් වලින් අයින් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය නිදහස වෙනුවෙන් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තේ හිටගන්න. දැන් අද ඇත්තම කතාව මේ රටේ පක්ෂ නැහැ. මේ රටේ විවිධ පක්ෂ බෝඩ් ලෑලි තිබුණට දැන් පක්ෂ නෙවෙයි තියෙන්නේ. දැන් තියෙන්නේ ජනතා කඳවුරු දෙකක්. මොකක්ද ජනතා කඳවුරු දෙක? එක ජනතා කඳවුරක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, මානව නිදහස ගරු කරන, අනිකාගේ ආගම් ඇදහිීමේ අයිතිය ආරක්ෂා කරන, මාධ්‍ය නිදහස ගරු කරන, නීතියට ගරු කරන, යහපාලනයට ගරු කරන, බොහොම ශිෂ්ට සම්පන්න සමාජයක් වෙනුවෙන් කැපවෙන පිරිස ඉන්න කඳවුර එක කඳවුරක්. අනෙත් කඳවුර තමයි ශිෂ්ටත්වයේ පැත්තකට දාලා, ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකට දාලා, නීතිය පැත්තකට දාලා, තමන්ට ඕන විදියට වැඩ කරන, ඒකාධිපතිත්වය කරා යන, ලොක්ක කියනවනම් ඕන දෙයක් හරි කියන, ලොක්ක කියනවනම් ලොක්ක කරනවනම් ඕන දෙයක් හරි කියලා වැඳ නමස්කාර කරන ඒ වහල් සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන අනෙත් කඳවුර තමයි දෙවනි කඳවුර. මේ කඳවුරු දෙක විතරයි තියෙන්නේ. වැරදි දේ වැරදි විදියටත්, හරි දේ හරි විදියටත්, ප්‍රජාතන්ත්‍රවාදී විදියට දකින කඳවුර සහ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දිරවන්නේ නැති ඒකාධිපතිත්වය ගරු කරන, මිත්‍යාව ඕන වෙලාවක වැළඳ ගන්න සූදානම් මේ අනිත් කඳවුර. මේ කඳවුරු දෙක විතරයි තියෙන්නේ. ඒ නිසා පහුගිය මැතිවරණයේදී සුවහසක් බලාපොරොත්තු තියාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කර රැකේවි, රටේ නීතිය ආරක්ෂා වේවි, රට දියුණු වේවි, එහෙම ලොකු බලාපොරොත්තු එක්ක 69 ලක්ෂයක් ජනතාව යම්කිසි ප්‍රමාණයකට රැවටුණා කියලා දැන් ජනතාවට තේරෙමින් පවතිනවා. දැන් ඔබටත් පුළුවනි මේ කඳවුරු දෙකෙන් වඩා හොඳ කඳවුර මොකක්ද කියලා තේරුම් ගන්න. පක්ෂපාට අදාළ නැහැ. කඳවුර මොකක්ද කියලා තීරණය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තේ කඳවුරද, එහෙම නැත්නම් මේ වහල් මානසිකත්වයෙන් යුත් මේ ඒකාධිපති කඳවුරුද තෝරගන්නේ කියන එක අද ජනතාවට තෝරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතිහාස මිනිස්සු අතරින් වැරදි සිද්ධ වෙනවා. ඒ වැරද්ද නිවැරදි කරගන්න අනාගතයේදී අවස්ථාව උදා වෙනවා. එහිදී ඒ අවස්ථාව පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙන් මේ වෙලාවේ ඉල්ලා හිටිනවා. මෙතුම මතක් කරා වරාය විකිණීම ගැන. පාර්ලිමේන්තුවේ විකුණන්නේ නැහැ කියලා ආයිත් විකුණන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, විකුණපු ලයිස්සුවක් මෙතුම මතක් කරා. දැන් ගාල්ල නගරයේ ඉතාමත්ම වැදගත් මර්මස්ථාන වෙච්ච තැපැල් කන්තෝරුව පිහිටීමේ වරායේ ඉඩම් මේ සියල්ලක්ම විකිණීම සඳහා දැන් මේ වෙනකොට කටයුතු සම්පාදනය කරලා සූදානම් කරමින් තිබෙනවායි කියන කාරණාව අපට වාර්තා වෙනවා. අපි මේ වෙලාවේ මතක් කරනවා ගාල්ල නගරයට දැන් කොළඹට අත තියලා UDA ගොඩනැගිලි වලට අත තියලා හෙට අනිද්දා වෙනකොට ඩච් හොස්පිටල් එක, ආකේඩ් එක මේවා විකිණීම සඳහා සූදානම් කරලා දැන් ගාල්ල නගරයත් ගාල්ල නගරේ වටිනාම ඉඩම් ටිකටත් මේ වෙනකොට ඇහැ ගහගෙන ඉන්නවායි කියලා ආරංචි, ඒ සඳහා පිඹුරුපත් සකස් කරනවායි කියලා ආරංචි, අපි මේ පිළිබඳව අවදියෙන් ඉන්නවා කියන එක, මේවලට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. තමන්ගේ ඕන ඕන විදියට මේවා කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. දැන් බලන්න මේ අවුරුද්දේ සහනාධාර, ජනතාවට සහනාධාර දෙන්න තිබිච්චා කෝටි 7300ක් අයවැයෙන් කපලා තිබුණා. ඒ වගේම මේ කොරෝනා හැදිච්ච වෙලාවේ රුපියල් 5000ක් දෙන්නවත් මේ අයවැයෙන් යෝජනා කරලා නැහැ.
අපහසුතාවයට පත්ත ශේත්‍රවලට කිසිම උදව්වක් කරන්න මේ අයවැයෙන් ප්‍රතිපාදන සලසලන්නේ. නමුත් මේ අයවැය හරහා අලුතෙන්ම පටන් ගෙන තියෙන ව්‍යාපෘති කීපයක් මොනවද? හිල්ටන් හෝටලේ නවීකරණය කරන්න කෝටි ගාණක්. ඒ විතරක් නෙවෙයි, ඔටස් සමාජ ශාලාව නවීකරණය කරන්න කෝටි ගාණක්. ඒ වගේම ඒටි ක්ලබ් එක මේ ක්ලබ්, හෝටල්, සමාජ ශාලා සංවර්ධනය කරන්න කෝටි ගාණක මුදලක් මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය හරහා සහ නොයෙක් ආයතන හරහා වෙන් කරලා තියෙනවා. අපි අහනවා, ජනතාවට කන්න බැරි වෙලා තියෙන වෙලාවක, ජනතාවට ඇඉන්න හිටින්න තැනක් නැති වෙලා තියෙන වෙලාවක, ඇඳුමක් කඩුමක් ගන්න බැරි වෙලා තියෙන වෙලාවක, හරියට තුන්වේල කාලා ඉන්න බැරි වෙච්ච වෙලාවක, මේ හෝටල් ප්‍රතිසංස්කරණය, ක්ලබ් හදන එක, ඒකටද මේ වෙලාවේ රජයේ ප්‍රමුඛස්ථානය? ජනතාවට කියන්නේ ජනතාව වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ කියලා මුලින් මතක් කරේ. ජනතාවට දෙන සහන ලයිස්සු ගැන 3000ව දෙන්න, බඩුමිල අඩු කරන්න කතා කළේ. නමුත් ඒ කිසිම එකක් අමතක කරලා දැන් කොළඹ ඉහළ පැලැන්තියට උමනා, හිල්ටන් එක, ඔටස් එක, ඒටි ක්ලබ් එක හදන්න මුදල් වෙන් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ජනතාව තේරුම් ගන්න මේ ආණ්ඩුව යන්නේ කොයි පැත්තරද කියන එක මම මේ වෙලාවේ සිහි ගන්වනවා. ජනතාවට තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්න, තමන් ගත්තු තීන්දුව දැන් හරිද කියලා. ඒ වගේම දැන් හෙට අනිද්ද වෙනකොට ලෝකේ දැන් පහුගිය දවස්වල කිව්වේ කොරෝනා වලින් අපි ලෝකේ දෙක කියලා. හෙට අනිද්ද වෙනකොට අපි කැලෑ කපීම් අතින් ලෝකයේ අංක එක බවට පත්වෙන්න වැඩි දවසක් නැහැ කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. හෙක්ටයාර් ලක්ෂ ගණනින් කැපෙන්නේ නොයෙක් නොයෙක් වගා කටයුතු වලට ලබා දෙනවා කියලා කැලෑ කැපීම ඉතාමත්ම සීග්‍රයෙන් සිද්ධ කරගෙන යනවා කියන කාරණාව අපි මේ වෙලාවේ මතක් කරනවා. මේකට රටක්, ජාතියක් විදියට රටේ ඉදිරි පරම්පරාවට හුස්ම ටික ගන්න අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, ඔක්සිජන් ඕනේ නැහැ හුස්ම ගන්න කියලා කියන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක් එක්ක මේක පැහැදිලි කරලා දෙන්න අමාරුයි. හැබැයි මේ රටේ ජනතාවට මේක තේරෙනවා. හුස්ම ටික ගන්න, වතුර ටික එන්න, වැහි වහින්න අපිට මේ කැලෑ ටික අවශ්‍යයි. ඒ කැලෑ ටික ආරක්ෂා කරගන්න ජනතාව මැදිහත් විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම ඊයේ කැබිනට් මණ්ඩලය තවත් අලුත් සංශෝධනයක් ගේනවා අන්තරායකර ඖෂධ පාලක පනතට. ඒ පනත යටතේ වෙනදා කුඩු ග්‍රෑම් දෙකකට වඩා තියාගත්තොත් ඔහු ජීවිතාන්තය දක්වා හෝ මරණ දඬුවම හෝ ලබන තත්ත්වයට සිර දඬුවම් ලබනවා. ජීවිතාන්තය දක්වා හිර දඬුවමක් ලබනවා කුඩු ග්‍රෑම් දෙකකට වඩා තියාගත්තොත්. දැන් කුඩු අල්ලනවා කියලා ආපු ආණ්ඩුව, කුඩු මේ රටෙන් තුරන් කරනවා කියලා ආපු ආණ්ඩුව දැන් කුඩු ග්‍රෑම් දෙක කුඩු ග්‍රෑම් පහ බවට පත් කරනවා. ඒ කියන්නේ කුඩු ග්‍රෑම් පහක් තියාගත්තත් දැන් ඇපයක් දාලා පොඩි දඩයක් ගහලා එළියට යන්න පුළුවන්. එතකොට මේ කාටද උදව් කරලා තියෙන්නේ? මේ කුඩු ජාවාරම්කාරයන්ට උදව් කිරීම සඳහා තමයි මේ සංශෝධනය කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා තියෙන්නේ කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. කුඩු අයින් කරන්න නෙවෙයි, මේ කුඩු නැවත වතාවක් රටේ ස්ථාපිත කරන්න. එහෙම නැත්නම් කුඩු වලට මේ ග්‍රෑම් 2.5 අතරේ වැරදිවලට අහුවෙලා ඉන්න තමන්ගේ හිතවතුන් එළියට දැමීම සඳහා අලුත් නීති සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල හිරමැදිරි විවෘත කරන්න ඇමතිවරු යනවා අපි දැක්ක. ඒ වගේ තමයි බන්ධනාගාරවල තත්ත්ව තියෙන්නේ. ඒ කලකිරීම ඇත්‍රේ ඇමතිවරුන්ගේ කලකිරීම පිළිබඳවත් මෙතුම මතක් කර අර ඇමති බන්දුල ගුණවර්ධන කියනවා අදිසි හස්තයක් තියෙනවා කියලා. අදිසි හස්තය ගැන මෙතුම සඳහන් කළා අදිසි හස්තේ කවුද කියලා. මේ ආර්ථික ඝාතකයා තමයි මේ අදිසි හස්තේ බවට පත් වෙලා තියෙන්නේ. සීනි මාෆියාව පිටිපස්සෙත් තියෙන්නේ මේ කණ්ඩායමම කියලා තමයි දැන් ආරංචි ලැබෙන්නේ. හැබැයි දැන් ඇමති බන්දුල ගුණවර්ධනට කියන්න වෙලා තියෙනවා, මම ඉස්සර වෙලඳ ඇමතිවරයාට ආයතන 40 ගාණක් තිබුණා, මට තියෙන්නේ ආයතන 2-3යි. ඒ ආයතන 2-3ත් මට ඕන විදියට පාලනය කරන්න බෑ. ඇයි මට මෙහෙම සලකන්නේ? ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයාකම කියනවා, අර බලන්න සතොසෙවත් බඩු ටික නෑ, සතොසෙත් අඩු මිලට බඩු නෑ, ඔහුම කම්පාවටපත් වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ සතොස ඇමතිවරයාත් ඔබම තමයි. ඒ නිසා ඔබම තමයි මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක අපි එතුමට මතක් කරනවා. හැබැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අත් වෙලා තියෙන ඉරණම සම්බන්ධයෙන් මං ඉතාමත්ම කනගාටු වෙනවා. එතුමා 2015 යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තුවේ කටයුතු වලදී ඉතාමත්ම සක්‍රීය මැදිහත් වීමක් දක්වලා මේ පොහොට්ටුව බලයට ගැනීම සඳහා මූලික වශයෙන් පාර්ලිමේන්තුවේ ඇතුළත් ඉන් පිටතත් මහ විශාල දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරපු ඇමතිවරයෙක් තමයි බන්දුල ගුණවර්ධන මහත්තයා. බන්දුල ගුණවර්ධන මහත්තයා, රංජිත් සොයිස මහත්තයා, වක්කුඹුරල, අපිට මතකයි ඒ දවස්වල පාර්ලිමේන්තුවේ විපක්ෂ කාමරයේ ඉඳගෙන කොයි කොයි තරම් දේවල් සංවිධානය කරලා අලුත් අලුත් නිර්මාණ කරලා ඒ වෙලාවේ රජය අපහසුතාවයට පත් කරන්න කොච්චර වැඩ කරාද කියලා විපක්ෂයේ කාර්යභාරය.
ඒවගේම වීදී සටන් හැම එකකදීම ඉදිරිපත් වෙලා මේ ආණ්ඩුව බලයට ගේන්න ඉතාමත්ම දැඩි ලෙස කැපවෙච්ච කෙනෙක් තමයි බන්දුල ගුණවර්ධන. හැබැයි අද බන්දුල ගුණවර්ධන මහත්තයාටත් තමන්ගෙන ඇපු ආණ්ඩුව පිළිබඳව කලකිරීමක් ඇති වෙලා තියෙනවා නම් ජනතාවට අබසරණයි කියලා තමයි අපට කියන්න තියෙන්නේ. එතකොට මේ ස්වාධීන කොමිෂන් සභාව කියන එක මේ ආණ්ඩුවට පෙන්වන්න බෑ. මං කියවන මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තට කැමති ආණ්ඩුවක් නෙවෙයි කියලා. එතකොට මහජන උපයෝගිතා කොමිෂමත් අහෝසි කරලා දානවා. මහජන උපයෝගිතා කොමිෂමේ සමාජිකයින්ට ඉල්ලාස් වෙන්න කියලා දුරකථනයෙන් කතා කරලා ලිඛිත වෙවන්න කිව්වහම නෑ මේක ප්‍රෙසිඩන්ට්ගේ ඕඩර් එකක්. ඒක නිසා වහාම ඉල්ලාස් වෙන්න කියලා තමයි මහජන උපයෝගිතා කොමිෂමේ සමාජිකයන් ඉල්ලාස් වෙන්නේ. ඉල්ලාස් වුණයින් පස්සේ Tamanට ඕන විදියට ගල්ලංගුරු ටෙන්ඩරද විදුලිය මිලදී ගැනීමද මේ සඳහා ඕන විදියට සකස් කරගන්න පුළුවන් කණ්ඩායමක් පත් කර ගැනීමක් දැන් සිද්ධ වෙලා තියෙනවා කියන එක අපිට කියන්න තියෙනවා. ඒ වගේම තමයි මානව හිමිකම් කොමිසමටත් මානව හිමිකම් කොමිසමේ හිටපු මහා දැවැන්ත මානව හිමිකම් ක්‍රියාකාරීන් පැත්තකට දාලා දැන් අලුත් මානව හිමිකම් කොමිසමට පත් කරලා තියෙන්නේ හිටපු ඇමතිවරයෙක්, හිටපු ආණ්ඩුකාර කෙනෙක්ගේ මහත්තයෙක්, දැන් ඉන්න ඇමතිවරයෙක්ගේ තාත්තා කෙනෙක්, දේශපාලඥයෙක්, මේ ළඟක් වෙනකන් ආසන සංවිධායකකමක් කරපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් තමයි මානව හිමිකම් වෙනුවෙන් දාලා තියෙන්නේ. මානව හිමිකම් කියන්නේ මොකක්ද? ආණ්ඩුව රජය විසින් මානවයාට අහිමි වෙන, මානවයාට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් යන්න තියෙන තැන. එතකොට එතනත් ඉන්නේ ආණ්ඩුවේම කෙනෙක් නම් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමයි මානව හිමිකම් කොමිසමත්. ඉතින් ඕක තමයි අද මේ ආණ්ඩුව සිද්ධ කරලා තියෙන දේ. එතකොට රාජ්‍ය සේවා කොමිසමටත් ව්‍යාපාරිකයෝ දාලා, තමන්ගේ ගජමිතුරු දාලා රාජ්‍ය සේවයත් කෙලසල තමයි මේ වෙලාවේ කටයුතු කරන්නේ. ඒ වගේම පොලිස් කොමිසමටත් තමන්ගේ ගජමිතුරන් යොදාගෙන තමන්ට ඕන විදියට වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ වලට දාන්න ඕන සිවිල් සමාජයේ ක්‍රියාකාරිකයින්. එහෙම නැත්නම් සමාජයේම පිළිගන්න පොදු නිර්පාක්ෂික පුද්ගලයන්. එහෙම නැතුව තමන්ගේ ගජමිතුරන් ස්වාධීන කොමිෂන් සභාවලට දාලා, දැන් ස්වාධීන කියන කෑල්ල නැහැ, කොමිසම විතරයි පාර්ලිමේන්තු සභාවෙන් පත් කරන ජනාධිපතිවරයා නම් කරලා එවන ඕන එකකට අනුමැති අරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ නිදහස ඉතාමත්ම අමාරුවෙන් ඉස්සරහටගෙන යපු දෙයක්. 17 වෙනි එකෙන් ආපස්සට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා 18 වෙනි ආපස්සට ඇවිල්ලා ආයිත් 19 වෙනි සංශෝධනයෙන් ඉස්සරහට ආපු රටේ මානවයාගේ නිදහස තමයි මේ ආපස්සට ගෙනියන්න මේ ආණ්ඩුව කටයුතු කරන්න කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. මේක තමයි අද රටේ ජනතාවට අත්විඳින්න තියෙන දේ. මේ අද නිදහස නැතිවීම හෙට දවස වෙනකොට ඔබේ නිදහස නැතිවීම දක්වා ඉස්සරහට යනවා. ඔබට තුවක්කු එල්ල වෙච්ච දවසට, ඔබ අසාධාරණයට ලක් වූ දවසට තමයි ඔබට තේරෙන්නේ අපි කරපු වැරද්දේ තරම කියලා. වමස්තුතියි.